මං හිතනවා ඔයගොල්ලන් පාඩමට මං කිව්ව දේවල් හොඳට අහගෙන ඉන්න ඇති කියලා. එතකොට දැන් මේක තමයි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක මේ වීඩියෝ සීරීස් එකේ. ඔයාලට මම මුලින් ඉඳලා මේ වෙනකන් කිව්ව ටික ඔයගොල්ලන් නෝට් එකක් දාගත්තා නම් ගොඩක් හොඳයි. ඒ අරෙන්ද ඔයගොල්ලන්ට හම්බ වෙන ටියුට් එකේ මේ මේ අදාළ කියන්නේ ලියා ගන්න ඕනි හැම පොයින්ට් එකක්ම දාලා තමයි නෝට් එක හදලා තියෙන්නේ. එතකොට රිවිෂන් අයටත් මේ කියන්නේ තියරි හරියට කරලා නැති රිවිෂන් අයටත් මේක දෙනවනේ. ඒගොල්ලන් අය නෝට් ලියන්න කාලේ නාස්ති කරන්න එපා. ඒ ටියුට් එක හරියට හයිලයිට් කරගෙන ඒක පොඩක් පාඩම් කරන්න, ඒක නැවත නැවත බලන්න. ඕගොල්ලන් ප්‍රැක්ටිස් කරනවා කියලා කරන්නේ මේවා නෙමේ. මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයගලන්ට කියලා දෙන ලුබිස් ව්‍යුහ ඒ ටික. එතකොට මේකේ නෝට් එකක් දාගත්තා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. තියරි කට්ටිය ඉතින් නෝට් එක අලුතින් ලියනවා නම් ප්‍රශ්නයක් නැහැ. යාළුවට ඕන තරම් වෙලාව තියෙනවානේ. ඒ නිසා ලියන්න අත්‍යවශ්‍ය ටික තමයි මම නෝට් එකට දාලා තියෙන්නේ. අර රිසෝස් බුක් එකේ තියෙන හැම පොයින්ට් එකක්ම අපි නෝට් එකට ගන්නෙ නැහැ. අපි මේකේ ලෙසන් වයිස් කරන පේපර්ස් වලින් ඒ MCQ පොයින්ට්ස් වලින් අපි ඒ තියරි තේරුම් ගන්න නිසා. එතකොට දැන් ඔයගොල්ලන්ට මෙතෙන්ට වෙනකන් කියලා දුන්නා ඊගාව වීඩියෝ එකේ මේකේ තියෙන සමහර කොටස් ඔයගොල්ලන්ට අපහු එක්ස්ප්ලেইন වෙයි. ඒක ඇචර කියන්නේ ගොඩක් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට දැකලා ඔයගොල්ලන් වැරදි කරගන්න. මෙතන ඉඳලා එක වීඩියෝ සීරීස් එකක් යනවා අන්තරණුක ආකර්ෂණ බලවලට වෙනකන්. ඒ කියන්නේ අන්තරණුක ආකර්ෂණ බලවලට කලින් අපි සම්ප්‍රයුක්ත ව්‍යුහ රිසොනන්ස් ස්ට්‍රක්චර් කියන පාර්ට් එක ඉවර වෙනකම්ම දැන් මම ඕගලන්ට ඉස්සරහට දෙන වීඩියෝ සීරීස් එකට යනවා. එතකොට ඕගලන් ඒ ටික වෙනකම් ඔකලගේ නෝට්ස් කම්ප්ලීට් කරගෙන අර ලුයිස් ව්‍යුහ අඳින හරිම ටයිප් එක හරිම මෙතඩ් එක හොඳට තේරුම් ගන්න. මැද පරමාණුව සෙන්ට්‍රල් ඇටම් එක ගන්නේ කොහමද? අනිකුත් පරමාණු අදර් ඇටම්ස් සම්බන්ධ කරනකොට අපි මුලින්ම ද්විත්ව බන්ධන ඩබල් බොන්ඩ්ස් වලින් ද සම්බන්ධ කරන්නේ, ත්‍රිපල් බොන්ඩ්ස් ද සිංගල් බොන්ඩ්ස් ද ඒක බන්ධන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන සාමාන්‍යයෙන් සමහර පරමාණු තියෙනවා ඒවා සම්බන්ධ කරන්නේ ඒක බන්ධන වලින් විතරයි. සමහර ඒවා තියෙනවා සාමාන්‍යයෙන් ද්විත්ව බන්ධනයක් තමයි අපි දාන්නේ ඩබල් බොන්ඩ් එකක්. එතකොට ඔයගලන්ට මම කියලා දුන්නා ඉලෙක්ට්‍රෝන හවුල තියාගන්න ෂෙයා කරගෙන ඉන්නේවා තමයි සහ සංයුජ කෝවලන් කියන කැටගරි එකට වැටෙන්නේ. ඒක සහ සංයුජ බන්ධන කියලා ඔරිජිනල් ෆෝම් එකෙන් සහ සංයුජ බන්ධන කෝවලන් බොන්ඩ්ස් කියලා අපි ගන්න දෙන්නගෙම එක ඉලෙක්ට්‍රෝන ගානේ දෙන ඒවා නේද? එතකොට දායක සහ සංයුජ බන්ධන ඩේටිව් කෝවලන් බොන්ඩ්ස් කියලා ගන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලම එකෙනෙක්ගෙන් දෙන ඒවා. එතකොට මේකෙදි දැන් මට ඔයාලට වීඩියෝ එක ඒ ටිකේදී කියලා දෙන්න බැරි වුණා. ඔයාලා මේ ටික අහගන්න. දැන් අපි හිතමු කාබන්. කාබන්ට පුළුවන් ඒක බන්ධන CC කාබන් කාබන් ඒක බන්ධන සිංගල් බොන්ඩ් එකක් හදන්න. ඒ වගේම කාබන්ට පුළුවන් ඩබල් බොන්ඩ් එකක් ද්විත්ව බන්ධනයක් හදන්න. කාබන්ට පුළුවන් ත්‍රිත්ව බන්ධනයක් ත්‍රිපල් බොන්ඩ් එකක් හදන්න. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඒක බන්ධනයක සිංගල් බොන්ඩ් එකක තියෙන සිග්මා බන්ධනයක් විතරයි. ද්විත්ව බන්ධනයක නැත්තම් ඩබල් බොන්ඩ් එකක තියෙන සිග්මා බන්ධනයයි 5 බන්ධනයයි මොනවාද? ත්‍රිත්ව බන්ධනයක ත්‍රිපල් බොන්ඩ් එකක තියෙන සිග්මා බන්ධනයයි 5 බන්ධන දෙකයි. එතකොට මේ කියපු බන්ධන වර්ග තුනේම මේ එක බන්ධනයක් මේක 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 මේ තනි තනියෙන් ගත්තහම හැම බන්ධනයක්ම සහසංයුජ බන්ධන කෝවලන් බොන්ඩ්ස්. ඔයදලි දෙක හොඳට මතක තියාගන්න. තනි තනියෙන් සැලකුවොත් මේකත් සහසංයුජ බන්ධනයක් කෝවලන් බොන්ඩ් එකක්. මේකත් සහසංයුජ බන්ධනයක්. මොකද මේ සහසංයුජ බන්ධන ගැන අපි මෙච්චර කතා කරන්නේ කෝවලන් බොන්ඩ්ස් ගැන. අපි ගොඩාක් කතා කරන්නේ අපි ඉගෙන ගන්න හැම එකක්ම කතා කරන්නේ සහසංයුජ බන්ධනයක් ඇතේ. පැහැදිලිද? කෝවලන් බොන්ඩ්ස් තමයි. මොකද දැන් අපි අයනික බන්ධන ලෝහක බන්ධන ගැන වැඩි මේ පාඩමේදී කතා කරන්නේ නැහැ. ඔකල දන්නවනේ BeCl2. හරිද? BeCl2 ගත්තොත් මේක සහසංයුජ බන්ධනයක්. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් බෙරිලියම් ධන දෙකයි Cl- එක දෙලා මෙතන මේ අයනික ගතියක් තමයි අයනික කැරක්ටර් එකක් තමයි තියෙන්නේ කියලා. නමුත් එහෙම නැහැ. මෙතනදී හැදලා තියෙන සහසංයුජ බන්ධනයක් ගොඩාක් අපි කතා කරන්නේ සහසංයුජ බන්ධන. එතකොට අයනික බන්ධන අයනික බොන්ඩ්ස් යටතට යන්නේ ඔයගොල්ලන් දන්නවනේ විද්‍යුත් ඍණතාවයේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක. ඒක ගොඩාක් ඒ දෙන්න අතර අදාර අපි දැන් ආවර්තිතා වගුව පීරියඩික් ටේබල් එක ආයෙමත් මතක් කරගත්තොත් හරිද?
ඔයාලා ගන්නවා මේකේ විද්‍යුත් ඍණතාව ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක මේ පැත්තට යති වැඩි වෙනවා මොකද ෆ්ලෝරින් ගැන වැඩිම තියෙන්නේ ඒ කියන්නේ මේ පැත්තට යනකොට වැඩි වෙනවා එතකොට වැඩි කෙනෙකුයි අඩු කෙනෙකුයි අතර බන්ධනයක් හැදෙනකොට ඒක අයනික ගතියට යනවා පැහැදිලිද විද්‍යුත් ඍණතාව වෙනස අපි පොටෑසියම් ප්ලාස්ටික් මේක ගත්තොත් ෆ්ලෝරයිඩ් ගත්තොත් මෙතන මේ විද්‍යුත් ඍණතාවයේ ගොඩක් ලොකු වෙනසක් තියෙනවා මෙයා ගොඩාක් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මෙයා අඩු මොකද ඉලෙක්ට්‍රෝන වලට පොටෑසියම් ප්ලස් කැමති නැහැ එයා කැමති ඉලෙක්ට්‍රෝන දෙන්නනේ ඒ නිසා මේ වගේ දෙන්නෙක් අතර බන්ධනයක් ඇති නැති ඒ කියන්නේ අයනික පැත්තට අයනික බන්ධන හරිද ඒ ඇරෙන්න ගොඩක් අපි කතා කරන බන්ධන සහසංයුජ බන්ධන හරි ඒතකොට මේ බන්ධන වල මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන බන්ධන තුනම සහසංයුජ බන්ධන තුනක් තමයි තියෙන්නේ කෝවලන්ට් බොන්ඩ්ස් තුනක් තමයි තියෙන්නේ එතකොට මම ඔයාලට කියන්නේ හොඳට තේරුම් ගන්න මේක මේ පාඩම හොඳට තේරුම් ගන්න අපි ඉස්සරහට කතා කරන අපි ඉස්සරහට අර සිම්පල් එකේ ඉඳලා සරල එකේ ඉඳලා ලූයිස් ව්‍යුහ මේක ගොඩක් වැදගත් වෙන ලූයිස් ව්‍යුහය ඒක තේරුම් ගත්තොත් ඔයාලට ඉස්සරහට ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා හරිද මොනවාද සම්ප්‍රයුක්ත ව්‍යුහ රිසොනන්ස් ස්ට්‍රක්චර්ස් ඔගලන්ට අමාරුයි නේක සාමාන්‍යයෙන් අමාරු හැරීට ප්‍රැක්ටිස් එකක් නැත්තම් ඒක සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ තාත් එක්තරා ලූයිස් ව්‍යුහයක් නේ නේද එතකොට බන්ධන එකක හරියට එහෙට මෙහෙට කරලා බැලන්ස් කරලා අඳන අනිත් එක ඒ විදිහට බන්ධන මැච් වෙන්න අනිත් එක අපි කියන්නේ ඒකම වෙනස් කරලා අඳිනවා එතකොට අර අදාළ පරමාණු වලට ආරෝපණ චාර්ජස් ටික බන්ධන හරියට අෂ්ටක නීතිය කියලා අපි ඔක්ටට් රූල් එක කියලා කතා කරනවා අන්න ඒවා හැම තේරුම් ගන්න හොඳට ලොවිස් ව්‍යුහය ප්‍රැක්ටිස් කරන්න ඕනි. ඔයාලගේ දැන් අපේ හැමෝගෙම අපේ මනසට මොනා හරි දෙයක් රැකෙන විදිහ එකිනෙකට වෙනස්නේ. ඒ නිසා සමහරෙකුට මේකේ අපි දැන් ඉස්සරහට කරන ප්‍රැක්ටිස් කරන ලොවිස් ව්‍යුහ ටික එකපාරක් කරපු ගමන් මිතුරු එක අඳින්න පුළුවන් වෙයි. ඒ කියන්නේ කාටවත් ඉස්සෙල්ලම බෑ ටිකක් කරගෙන යනකොට ඊගාවීගාවෙව අඳින්න පුළුවන් වෙනවා. නමුත් ඔය ඔක්සියාම්ල ඔක්සියාසිඩ්ස් එම අඳිනකොට ඒවායේ විශේෂ ක්‍රම තියෙනවානේ මෙතඩ්ස් තියෙනවානේ. එතකොට ඒවනම් ඕගොල්ලන් අනිවාර්යම පුරුද්දෙන් තමයි ඒ කියන්නේ කවුරු හරි උගන්නලා ඒ පුරුද්දෙන් තමයි අඳින්න ඕන. ඒ ආරෙන්ද කියලා දුන්න දේවල් ටික ටික තේරුම් අරගෙන ඊගාවෙක හිතලා අඳින්න පුළුවන් මට්ටමට එනවා. එහෙම බැරි වෙලාවත් ඔයාලට ආවේ නැත්තම් අර කරපු ටික ආය පොළවල ලියලිය ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගලන්ට පුළුවන් වෙනවා. හරි. එතකොට මේ වීඩියෝ සීරීස් එක යන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ රිසොනන්ස් ස්ට්‍රක්චර්ස් එනවා. ඒකට සොන්දර තේරුම් ගන්න ඊට පස්සේ අපි බලමු මොනවද කරන්න ඕනි කියලා. තියරි කට්ටිය ওই නෝට් එක ලියා ගන්න. රිවිෂන් කට්ටිය මේ වීඩියෝ එකේ මම එක්ස්ප්ලেইন කරන ටික ලියා ගත්තාම ඇති කැමති නම් ඉතින් අර තියරි නෝට් එක පාවිච්චි කරන්න. ඒක හයිලයිට් කරගෙන ඒ කියන්නේ ඔහේ හරි තැන කොයි නෝට් එක ලියවලා තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න තියරි නෝට් කම්ප්ලීට් කරන්න මේ කාලේ වැය කරන්න එපා පුළුවන් තරම් ප්‍රශ්න කරලා ඔළුවට දාගන්නයි ඕන හරි ස්ටඩි ලිව් එකේ ඔයගලන්ට තියරි කමතුකුණු බලන්න පුළුවන් වෙන මට්ටමකින් තියරි ටික තියලා තියාගන්න එච්චරයි හරි හොඳට ප්‍රැක්ටිස් වෙනද මේ පාඩම